සිල්දන ආදරෙන් පිළිගන්න යේසුස් වහන්සේගේ නාමයෙන් අද දෙවියන් වහන්සේගේ වචනය ගැන කතාබහක් මම කතාබහ තුළ කිව්වට ඇත්තටම අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක කෙටි පණිවිඩයක් බෙදා ගන්න යනවා. ඔයගොල්ලන්ට පේනවා මම ඉන්න පරිසරය දෙවියන් වහන්සේගේ මැවිල්ලේ සුන්දරම ස්ථානයක් මැද්දේ ඉන්නේ. මම දෙවියන් වහන්සේත් එක්ක කාලයක් ගත කරන්න තනි වෙන්න මේ ස්ථානයට ආවා සතියක් පුරාවට. ඉතින් මට ඊයේ පෙරේදා ඔයගොල්ලොත් එක්ක මුණගැහෙන්න බැරි වුණ හේතුව තමයි මම පුද්ගලිකව දෙවියන් වහන්සේත් එක්ක කාලයක් ගත කරා මගේ ජීවිතේ. මම වෙන දේවල් ගැන යාඥා කරන්න ඒ මොකටවත් නෙමෙයි මම ආවේ. මගේ පුද්ගලික ජීවිතයේ සම්බන්ධතාවය දෙවියන් වහන්සේත් එක්ක ශක්තිමත් කරගන්න, ඒකේ අඩුපාඩු දැනගන්න, ඒකේ උන්වහන්සේත් එක්ක කාලයක් ගත කරලා මම දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව මගේ ක්‍රියාව උන්වහන්සේ පිළි අරගන්නවද, මම උන්වහන්සේත් එක්ක කාලය ගත කරනවා. මොකද මට හිතාගන්න පුළුවන් නැත්නම් මට උපකල්පනය කරන්න පුළුවන් මම කරන දේ දෙවියන් වහන්සේට ප්‍රසන්න ඇති, මම කොහොමත් යාගේ සේවයනේ කරන්නේ. ඉතින් උන්වහන්සේගේ වචනේ තමයි මම කතා කරන්නේ, මිනිස්සුන්ට උගන්වන්නේ, මිනිස්සු ගොඩනගන්න ක්‍රියා කරන්නේ. ඉතින් ඒක නිසා මට උපකල්පනය කරන්න පුළුවන් සමහර වෙලාවට මම කරන දේ ප්‍රසන්න ඇති කියලා. නමුත් ස්වාමීන් වහන්සේ කියන දේ කරන එකයි වැදගත් වෙන්නේ. මට පහසු දේ කරන එක නෙමෙයි, මම කැමති දේ කරන එක නෙමෙයි, මට කම්ෆර්ටබල් විදිහට සේවය කරන එක නෙමෙයි, දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ දේ කරන්න. ඉතින් සමහර වෙලාවට අපිත් මිනිස්සු හැටියට ටික කාලයක් මෙහෙම දෙවියන් වහන්සේගේ සේවය කරමින් මෙහෙම ඉන්නකොට අපිට සමහර දේවල් අර අර වෙනවා, මේ ඔටෝමැටික් වෙනවා වගේ, නිකන් ඉබේ වෙනවා වගේ දේවල්. ඉතින් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒක නොවෙන්න තමයි මම මෙහෙම ඇවිල්ලා තනියෙන් කාලයක් ගත කරන්නේ දෙවියන් වහන්සේත් එක්ක. ඉතින් මේ ලස්සන සුන්දර පරිසරය ඉඳගෙන මම ඉන්නේ පොඩ්ඩක් උඩට වෙන්න එතන ස්ථානයක පල්ලෙහාට බැහැලා මේ ඔයගොල්ලොත් එක්ක මේ සුන්දරත්වය ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නත් එක්කම තමයි මම හිතේ මෙතන අද කතා බහ මේ පිටි දේ මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඒ තමයි අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් යාගයක් වෙනවා කියලා කිව්වහම, අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් පූජාවක් වෙනවා කියලා කිව්වහම, මගේ ජීවිතයේ දෙවියන් වහන්සේට සම්පූර්ණ කැප කරා කියලා කියනකොට අපි දකිනවා රෝම 12 එකේ අපිට කතා කරලා කියනවනේ අපේ මුළු ශරීරය, අපේ ශරීරය, නුඹලාගේ ශරීරය ජීවමාන ශුද්ධ දෙවියන් වහන්සේට පිළිගත හැකි වූ යාගයක්. ශුද්ධ හරි අපේ තත්ත්වයෙන් ශුද්ධ වෙන්නත් පුළුවන්, ජීවමාන වෙන්නත් පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට පිළිගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා අර කායින් ආබෙල් පූජාව කරනකොට කායින් පූජාවක් කරා නැතුව නෙමෙයි, කායින් තමයි ඇත්තටම ඉස්සල්ලාම පූජාව. හැබැයි ඒක දෙවියන් වහන්සේ පිළිගත්තේ නැහැ. ඒකට ප්‍රශ්නේ වුණේ දෙවියන් වහන්සේ පිළිගත වූ යාගයක් නෙමෙයි කායින් කරේ. හැබැයි කායින් එක කරේ දෙවියන් වහන්සේ දැනුවත්. එයාට හිතන විදිහට, එයාට පහසු විදිහට, එයාට තියෙන දේ අනුව එයා දුන්නා කියලා තමයි කියන්නේ. නමුත් දෙවියන් වහන්සේකට ප්‍රසන්න නැහැ. දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ යාගය තමයි ආබෙල්ගේ යාගය වුණේ. ඒ මොකද ආබෙල් කියන හොයලා බලලා විමසලා කාලයක් අරගෙන උන්වහන්සේත් එක්ක අහන්න ඇති අපි දන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේට ඒ යාගය ඔප්පු කරා දෙවියන් වහන්සේ ප්‍රසන්න වුණා. උන්වහන්සේට පිළිගත හැකි වූ යාගය. වැදගත් වෙන්නේ අන්නේ එකයි. අපේ සහෝදර සහෝදරි සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් දේවල් කරන්න පෙළඹෙනවා. අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙනවා. අපි උන්වහන්සේගේ කාර්ය ඉෂ්ට කරන්න අපි වෙන් වෙනවා. දැන් එහෙම තියෙද්දී අපි හිතනවා සමහර වෙලාවට මම කරන දේ මම ගොඩක් වෙහෙසෙනවා, මම ගොඩක් ඒ දේවල් කරනවා. අර එපිසේ සභාවට යේසුස් වහන්සේ ලියපු ලියමනේ තියෙන්නේ ඒකනේ. ඒගොල්ලෝ ගොඩක් වෙහෙසුණා, ඒගොල්ලෝ ගොඩක් හොඳ දේවල් කරා, ඒගොල්ලෝ ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරා. හැබැයි යේසුස් වහන්සේ කියනවා නුඹ ප්‍රථම ප්‍රේමයෙන් අයින් කළා. එතකොට ඒගොල්ලන්ගේ ඒ පූජාව නැත්තම් යාගේ ඒ ක්‍රියාවලියේ මූලික පදනම වෙලා තිබුණේ ආදරය නෙමෙයි, ඒ මුල් ආදරය ඒගොල්ලෝ අයින් කළා. එතකොට යේසුස් වහන්සේ කියනවා නුඹලා වැටුනේ කොතනින්ද කියලා බලන්න. ඒ වගේ කායින් දෙවියන් වහන්සේට පූජාවක් කරා. එයා දෙවියන්සට ආදරය නිසා තමයි ඒ පූජාව කරේ. ඉතින් දෙවියන් වහන්සේ ඒක පිළිගත්තේ නැති වුණහම කායින්ට තරහ ගිය නැත්තම් කායින්ට අප්සෙට් ගිය
කයින් ආබෙල්ව මරන්න තරම් වේගයක් ආවේගයක් ආවේ කයින්ගේ ආදරයක් තිබුණා දෙවියන් වහන්සේ. එයාට වුණේ දෙවියන් වහන්සේ ඒක පිළිගත්තේ නැති එකයි ප්‍රශ්නේ වුණේ. ඒ මොකද යාගේ මුළු හදවතින් දෙවියන් වහන්සේට කැමති මොකද්ද කියලා හොයන්න නැතුව තමන්ට පුළුවන් දේ ඔප්පු කරගන්න. එනිසා අපි හැම වෙලාවෙම තීරණය කරන අපි හැම වෙලාවෙම හොයන්න ඕන මගේ ආදරණීය සහෝදර සහෝදරිය. දෙවියන් වහන්සේ මා ගැන මොකද කියන්නේ? මට යේසුස් වහන්සේ මොකද්ද කරන්න කියන්නේ? යේසුස් වහන්සේ මට උන්වහන්සේගේ ශාරීරික කොටසක් හැටියට මගේ කාර්යභාරය මොකද්ද? උන්වහන්සේ මගෙන් දැන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මෙන්න මේ කාරණාවල් ගැන අපි නිතර යේසුස් වහන්සේ විශුද්ධ ආත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධකම ඇති කරගෙන තියෙන්න අවශ්‍යයි. ඒ සම්බන්ධකම ඇති කරගන්න සමහරකට පුළුවන් ඇති. නමුත් මම තීරණය කරා, මම හිතනවා මේ වගේ තනි වෙලා කිසිම කෙනෙක් නැතුව තනියම කාලයක් ගත කරලා ඒ කාලය තුළ උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා එයාගේ අප්‍රූවල් එක හරි ඩිසප්‍රූවල් එක හරි අරගන්න. දැන් උදාහරණ බලමු, කම්පැනි එක අපි වැඩ කරනවා නම් අපි යම්කිසි දෙයක් අපිට බාර දුන්න නම් කම්පැනි එකේ චෙයාර්මන් අපි ඒ චෙයාර්මන්ටේ වැඩේ කරලා ඉවරලා අපි ගිහලා පෙන්නනවා, සර් මම මේක කරලා ඉවරයි. එයා තමයි ඒක බලන්නේ, ආ සැටිස්ෆයිඩ්, හොඳයි, හොඳ ජොබ්, ගුඩ් ජොබ් කියලා එයා අප්‍රූව් කරනවා. එයා කියන අයියෝ මොකක්ද එයා කරලා තියෙන්නේ, මේක වැඩක් නැහැනේ කියලා ඒක ප්‍රතික්ෂේප කරන එක. ඒක අයිති චෙයාර්මන්. ඒ වගේ තමයි අපේ මේ ජීවිතයේ අයිතිය තියෙන්නේ යේසුස් වහන්සේ. අපිට මේ ජීවිතයේ අයිතිය තියෙන නිසා අපි නිතර යේසුස් වහන්සේගෙන් විමසනවා නම් මොකක්ද ඔයා මං ගැන හිතන්නේ? වහන්සේ මං ගැන මොකද්ද මගේ ක්‍රියාකලාපය වහන්සේට ප්‍රසන්නද? මම කරන යාගය පූජාව මගේ ශාරීරික ජීවමාන යාගයක් කරන්න කියලා තියෙනවා. ඒ පූජාව වහන්සේට පිළිගන්න පුළුවන් පූජාවක්. ඒකේ අඩුපාඩුකම් තියෙනවා. මෙන්න මේවා අපි නිතර උන්වහන්සේගෙන් අහන්න අවශ්‍යයි කියලා මං හිතනවා. ඉතින් මට රෝම 12:1 මේ ආපු කාලේදී මට ගොඩාක් දෙවියන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. අපේ ශරීරය ජීවමාන යාගයක් කොට ඔප්පු කරා. මගේ ඇස්, මගේ කන්, මගේ නාසය, මගේ දිව, මගේ තොල්, මගේ අත්, මගේ පාද, මගේ මනස, මගේ හදවත, මේ සියල්ල දෙවියන් වහන්සේට යාගයක්ද? නැත්නම් මම සම්පූර්ණ දෙවියන් වහන්සේට කැප වෙලාද? මගේ මුළු ජීවිතේ හැම වෙලාවෙම හැමදාම සෑම දේම දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙලාද? එහෙම නැත්නම් මම මගේ දේවලුත් කරමින්, මගේ කාරණාවලුත් ඉෂ්ට කරමින්, මම ඒ ලෝකයේ කාරණාවල් දිහා බලාගෙන මේකක් කරමින් දෙක බැලන්ස් කරගෙන යනවාද? ඒ ජොබ් එකක් කරන එක වැරදි කියලා මම කියන්නේ, වරදවා තේරුම් ගන්න. ඒ ජොබ් එක කරත්වා දෙවියන් වහන්සේ වෙනුවෙන්ද කරන්නේ? ඒ රැකියාව කරත්වා දෙවියන් වහන්සේ වෙනුවෙන්ද කරන්නේ? ඒ කරන දේ උන්වහන්සේට ප්‍රසන්නද? නැත්නම් එතන අඩුපාඩුකම් තියනවාද? දෙවියන් වහන්සේ කවුද අපි විනිශ්චය කරන්නේ? අවදන්නවද? මේ කාලේ විනිශ්චය කරන්නේ මේක උන්වහන්සේ අපිට අඩුපාඩු පෙන්නන. දැන් ඔයාලා දකින්නවා එලිදරව් පොතේ ලියුම් හතක් තියෙනවා. ලියුම් හතෙන් පහකට දෙවියන් වහන්සේ දොස් කියන ඒ සභා පහට ඒ විනිශ්චය කිරීමක් නෙමෙයි. ඒගොල්ලන්ට කියනවා හැරෙන්න. මෙන්න මේ අඩුව තියෙනවා ඔයා, මෙන්න මේ අඩුපාඩුව තියෙනවා. මම මෙන්න මේ අඩුව ඔයාගේ ජීවිතයේ දකිනවා. ඔබලා මෙන්න මේක නිසා හැරෙන්න, වැටෙන කොතනද කියලා හිතාගෙන හැරෙන්න. අන්න ඒ වගේ හැරෙන්න අපිට දෙන උපදේශක් තමයි මේ කාලේ උන්වහන්සේ කරන්නේ. නිසා උන්වහන්සේගෙන් අපි අහන්න අවශ්‍යයි කියලා මම හිතනවා. අපිට බයිබලේ එහෙම කියලා නෑ, අපිට ගෙදර අපිව විනිශ්චය කරගන්න. නමුත් ශුද්ධාත්මනන් වහන්සේගෙන් අපතුල වාසය කරන ශුද්ධාත්මනන් වහන්සේ හරි අපිට කතා කරනවා. සමහර වෙලාවට අපි එදිනෙදා ජීවිතයේ වැඩ කරගෙන ඉන්නකොට අපිට වෙලාව නැති වෙනවා නේද? අපිට සමහර වෙලාවට දෙවියන්වහන්සේට කාලය ගත කරන්න කිත්තා වෙලාව නැති. ඒ වගේම තමයි අපිට හඬවල් ගොඩාක් වෙනවා, කලබලකාරී ජීවිතේ. මේ කලබලකාරී ජීවිතය තුළ අපිට සමහර වෙලාවට හඬවල් ගොඩක් ඇහෙන්න පුළුවන් නේද? ඒ නිසා නිෂ්කලංක තැනකට ආවොත් මෙතන වතුර සද්ද විතරයි. මම ඉන්න තැනට වතුර සද්ද යාන්තම් ඇහෙනවා. ඉතින් ඒ වගේ කිසිම සද්දයක් නැහැ, වෙන කිසිම සද්දයක් නැහැ, කුරුල්ලන්ගේ සද්ද. ඒ සද්ද විතරයි. ඒකත් එක්ක මගේ හදවතේ, මගේ අතුලාන්තයේ ස්වභාවය දෙවියන් වහන්සේ ඉදිරියේ දිගහැරලා ශුද්ධාත්මයන් වහන්සේගේ හඬට සංවේදී සවන් දෙන්න හොඳ අවස්ථාවක් මට ලැබුණා. මෙතනට වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඉන්න තැන පුළුවන් කරන්න. හැබැයි කාලය වෙන් කරගන්න. උන්වහන්සේ වෙනුවෙන් කාලය වෙන් කරගන්න. ඒ කාලයෙන් වෙන් වෙන්න තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ. මෙතනට වෙන්න ඕනේ නැහැ, දුර යන්නම ඕනේ නැහැ. ඉන්න තැන ඕන තැනක ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා.
වාඩ ගෙදර ගුණන දොර වහගන්න කිව්වනේ එක එක ලේසන්ස් වල දොරල් වහන්න කි. ඉතින් දොර වහගෙන වාඩ කරන්න පුළුවන් එක හොඳයි. මම තීරණය කරා මේක කරන්න. ඔයගොල්ලෝ ඒක කරන්න කියලා මම කියන්නේ. හැබැයි කාලය ගත කරලා ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක කාලය ගත කරලා ඔයා අහන්න ශුද්ධාත්මයන් වහන්සේ මගේ ජීවිතය ගැන ප්‍රශ්න. මගේ ජීවිතය ගැන ප්‍රශ්න. මගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න. මම කරන දේ ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේගේ ඇස් වලින් ඔබ වහන්සේ කොහොමද දකින්නේ? ඒක හරි වැදගත්. මගේ ආදරණීය සහෝදරයා. අපිට අපි දකින්න උත්පත්ති පොතේ ඉඳලම දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ ආකාරය. ඒ වගේම දෙවියන් වහන්සේට පිළිකුල් වූ දේවල්. සමහර විට අපි යේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට පිළිකුල් දේ කරනවා වෙන්න පුළුවන්. මේක අපිට හිතනවා හොඳයි කියලා. මොනවද උන්වහන්සේට පිළිකුල්? ගොඩක් දේවල් තියෙනවා. උන්වහන්සේට පිළිකුල් ප්‍රධාන දෙයක් තියෙනවා. සහෝදරයන් අතර ભેද ඇති වීම වගේ දේවල්. නමුත් මම කතා කරන්නේ ඒක විතරක් නෙවෙයි. මම කතා කරන්නේ උන්වහන්සේ නොකියන දේ කරනකොට. උන්වහන්සේ අපිට කරන්න කියලා කියපු නැති දෙයක් කරලා එපා කියලා නෙමෙයි. වාක්‍යයන් අපි අහන්නේ. අපි අහන්නේ તો අපි හිතලා දේවල් කරනකොට. ඒක ගැන උන්වහන්සේ ප්‍රසන්න නැහැ. උන්වහන්සේගේ සැලැස්මට අනුව උන්වහන්සේ කියපු දේ කරන එකයි ප්‍රසන්න. ඒක උන්වහන්සේගේ කැමැත්ත කරන්න කියලා. ඉතින් අපිට දෙන හොඳම උදාහරණය ඔය සම්බන්ධව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය. මේ පොළවේ යේසුස් වහන්සේ මිනිස්සෙක් වගේ ජීවත් වුණා. ඒ මනුෂ්‍ය යේසුස් ක්‍රිස්තුස් කියන මනුෂ්‍යයා. දැන් අපිට කරන්න බෑ යේසුස් වහන්සේ මිනිස්සෙක්, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. ඒකට වාදයක් නැහැ. මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යාකාර ස්වභාවය. ඒ මනුෂ්‍යාකාර ස්වභාවය තමයි අපිට ආදර්ශ. ඒකත් අපිත් මනුෂ්‍යයන් නිසා. ඒකට යේසුස් වහන්සේගේ මනුෂ්‍ය කියන ස්වභාවය දෙවියන් වහන්සේට, පියාණන් වහන්සේට ප්‍රසන්න වුණා. පළවෙනි අවස්ථාව තමයි යේසුස් වහන්සේ පෞකාර නැත්නම් පාපය සහිතව ඉපදුණු යොහාන් කියන මනුෂ්‍යයා අතින් බෞතිස්මය ලබන්න තරම් යටහත් වුණා කීකරුණා. ඒ වෙලාවේදී අපි දකිනවා අයිය දෙවියන් පියාණන් වහන්සේ ස්වර්ගයෙන් කතා කරලා කියනවා මේ මාගේ පුත්‍රයාය මම ඔහු ගැන ප්‍රසන්නව සිටිමි. ඒ මුල් අවස්ථාව. ඊට පස්සේ උන්වහන්සේගේ සේවයේ අවසාන කොටස. අවසාන දවසේ මේ පොළොවේ මිනිසෙක් විදියට උන්වහන්සේ රාත්‍රියේ ගෙත්සමනී උයනට ගිහිල්ලා යේසුස් වහන්සේ පියාණන් වහන්සේගෙන් ඉල්ලනකොට පුළුවන් නම් මගෙන් මේ කුසලානේ අයින් කරන්න. ඒ අර මනුස්ස ස්වභාව. මොකද අපිත් තමයි දන අනේ ස්වාමීනි මේක තවදුරටත් බෑ මට කරන්න. මට බෑ තව ඉස්සරහට යන්න. මට බෑ තවදුරටත් මේ දේ කරගෙන යන්න. කියලා අනේ මාව අයින් කරන්න එක්ක මොන හරි කරන්න කියලා අපි ඉල්ලුව අවස්ථාව තියෙනවා. මම ඉල්ලුව අවස්ථාවක්. අබන්දන ඔබ ගොඩක් වෙලට ඔබේ ජීවිතේ සමහර දේවල් සිදු වෙනකොට ඔබේ ජීවිතයේ වාතාවරණයක් නැති වෙනකොට දෙවියන් වහන්සේට ඔයා කන්නලව කරනවා සමහරට මාව ගන්න. එහෙම නැත්නම් මට මේක නවත්වන්න මට බෑ මගේ මේක අයින් කරන්න. හරි. එහෙමකින් අවස්ථාවක්. ඉතින් මම කියන්නේ යේසුස් වහන්සේට ඒ වගේ අවස්ථාවක් ආවා. කියන්නේ පුළුවන්. මගේ මේ කුසලානේ අයින් කරන්න. හැබැයි එක්කම උන්වහන්සේ කිව්ව තව දෙයක්. වැදගත්ම දේ ඒකයි. නමුත් කියන්නේ මගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත බව. ඒ කියන්නේ මගේ කැමැත්ත නම් මේක නොකර ඉන්න එක. පුළුවන් නම් මේක මගෙන් අයින් කරන්න. ඒ වෙලාවේ සෝසෙ කිව්වා. එහෙම කියලා කොහේ නෑ පියාණන්. මගේ කැමැත්ත නෙමෙයි. ඔයාගේ කැමැත්ත. ඒ නිසා මම යටත්තු. එතන ඉඳලා යේසුස් වහන්සේ කටවහක උන්වහන්සේ යාගේ වුණා. උන්වහන්සේ පූජාව කළා. ඒ පූජාව දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න වුණා. ඇයි ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. උදේ පූජාව ඒ යාගය දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිගත හැකි වූ යාගයක් වුණා. ඒ යේසුස් වහන්සේගේ මැරිලා කරපු පූජා. රෝම 12 එකේ කතා කරලා අපිට කියන්නේ ජීවමාන යාගයක්. ජීවමාන යාගයක්. ඔබ දන්නවද මම ඔයගලන්ට ඉදිරියේදී ලබන සතියේ මම උත්සාහ කරනවා පෙන්වන්න අපේ ශරීරය කොච්චර වැදගත්ද කියලා පූජාවක් හැටියට කරනවා. ඔයගලන්ට යක්ෂ නමස්කාර කරන අය ශරීරය තමයි පූජාවන් කරන්නේ. මම ඒකට විස්තරාත්මකව දෙයක් කරනවා. විච් ක්‍රාෆ්ට් ගැන මම පොඩ්ඩක් කතා කරන්න නම් වර්තමානයේ මුළු ලෝකයේ පුරාම විසිරලා තියෙන විච් ක්‍රාෆ්ට් ගැන සමහර දේවල් මම කතා කරන්න යනවා ලබන සතියේ. ඒදි මම විස්තරාත්මකව දෙනවා. නමුත් යක්ෂ නමස්කාරය තුළ යක්ෂයා ඉල්ලන්නේ ඔයාගේ ශරීරය සහ ඔයාගේ ලේ පූජාවන්, ශරීර පූජා. එතකොට ලේ ශරීර පූජාවන් යක්ෂයා ගන්නේ දෙවියන් වහන්සේ. අපේ ශරීරයේ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන්න ඉල්ලලා තියෙන නිසා. ඒතර යක්ෂයාට ඩුප්ලිකේට් කළා. ඒතර යේසුස් වහන්සේ ශරීරයෙන් පූජා වුණේ එලිසා.
හරි මේ ගැන විස්තර මම තව ගොඩක් දෙනවා ඔයගොල්ලෝ දැන් මේ කන්ෆියුස් කරගන්න එපා ඒක එක විච්ක්‍රාෆ්ට් ගැන කතා කරලා ඉවරනට පස්සේ වට තීරේ යයි මම එහෙම කිව්වේ කියලා එතකොට ඒ ශරීරය අපේ මේ අවයවයන් යේසුස් වහන්සේ උදෙසා පූජා කිරීමේ තියෙන වැදගත්කම තමයි යක්ෂයා බලාපොරොත්තු වෙන්නේ මේ ශරීරයේ අවයවයන් අරගෙන යක්ෂයාට පූජාවක් කරගන්න එනිසා ඒකට රැවටෙන්න එපා එනිසා යේසුස් වහන්සේ කියනකොට දෙනස කියනකොට අපිට බයිබලේ කියනකොට ශුද්ධාත්මනන් වහන්සේ කතා කරලා කියනවා රෝම 12 එකේ නුඹලාගේ ශරීරයන් ජීවමාන යාගයක් වෙන්න කියලා ඒක සම්පූර්ණ ලෝකාකාරයෙන් මිදුණ සම්පූර්ණ ලෝකා ලෝක ක්‍රමයෙන් වෙන්ුණු යාගයක් පූජා අපේ මේ අත්වල මේ ඇස්වල මේ කන්වල මේ දිවෙන් තොල්වල වචනවල අපේ හැසිරීමේ අපේ ගමනේ අපේ හදවත අපේ මනස මේ ඔක්කොම යේසුස් වහන්සේට පූජාවක් වෙනවා නම් තමයි යක්ෂයාට ඒකට අයිතියක් නැති වෙන්නේ නැත්නම් අපි යම්කිසි කොටසක් අපේ පූජාවක් නොකර ඉන්නවා නම් දෙවියන් වහන්සේ යක්ෂයාට එතෙන්ට රින් ගන්න පුළුවන් ඒ ඔක්කොම විච්ක්‍රාෆ් ගැන කතා කරන මම කතා කරා ලබන සතිය මම බලාපොරොත්තු වෙනා එකක් උඹගේ ආදරේ සහෝදර මම අද ඔයගලන්ට කියන්නේ ඊළඟට මට කතා කරපු දේ ජීවමාන යාගයක් වෙන්නේ උන්වහන්සේ වෙනුවෙන් විතරක් කැපවෙන හැම දෙයකදීම උන්වහන්සේව මූල් කරගන්න ඔයගේ රැකියාව ඔයගේ ව්‍යාපාරය ඔයගේ දරුවන්ගේ පවුලේ ප්‍රශාන්ති දෙමාපියන්ගේ මොන දෙයකදී දෙවියන් වහන්සේට ඔයාව යාගයක් කරලා ඔප්පු කරන හැම අංශයක් ඒක හරි වැදගත් කිසිම අංශයක් ලෑන් තියන්න එපා මොකද යක්ෂයා බරින් ගන්න ඒකයි සම්පූර්ණ වූ යාගයක් අපි සම්පූර්ණ කොට අපේ ශරීරය යාගයක් කරන්නේ නුඹලගේ ශරීරය කිව්වහම ඒක ශරීරයේ කොටස දෙකක් නෙමෙයි සම්පූර්ණ ශරීරය සෑම අවයවයක් මම කියපු ඇස් දෙක කන් දෙක නාසය දිව කොල් වචන අත් දෙක කකුල් දෙක අපේ සිත මනස මේ ඔක්කොම අපි දෙවියන් වහන්සේ උදෙසා යාගයක් කොට උන්වහන්සේට පිළිගන්න පුළුවන් යාගයක් ඔප්පු කරන්න අවශ්‍යයි ඒක උන්වහන්සේට අයිති යාගයක් අපි කරාට පස්සේ ඒ යාගය දුන්නට පස්සේ ඒ යාගය ලැබපු කෙනාට ඒක අයිති ඒ යාගය ඒ පූජාව අයිති යාගය ඒ නිසා ඒ පූජාව අයිති දෙවියන් වහන්සේ කියන විදිහට අපිට ක්‍රියා කරන්න අපි උන්වහන්සේත් එක්ක කැප වෙන්න අවශ්‍ය වෙන් වෙන්න අවශ්‍ය ඒ නිසා මගේ ආදරණීය සහෝදර සහෝදරියන් දවසේ මේ කෙටි වේලාවෙදි මම ඔයගොල්ලොත් එක්ක බෙදාගත්ත මේ කෙටි පණිවිඩය මහ ලොකු දෙයක් වෙන ඔයගොල්ලෝ දන්න දෙයක් අමුතු උන්වහන්සේ අපිට පැහැදිලි ලෙස කියන දෙයක් තමයි උන්වහන්සේ පිළිගත උන්වහන්සේට ප්‍රසන්න උන්වහන්සේගේ කැමැත්තේ ප්‍රකාරය පූජාවන් අපි ඔප්පු කරා අපිට පහසු විදිහට අපිට කරන්න පුළුවන් විදිහට අපිට මේකයි මට කරන්න පුළුවන් මේක මට කරන්න බෑ කියලා තීරණය කරලා අපි තීරණය කරලා දේවල් කරන්න නෙමෙයි දෙවියන් වහන්සේට දෙන්න තියෙනවා එයා කියන දේ කරා මොකද එයා කියන දේ කරන්න අපිට ශක්තිය නැහැ අපිට බෑ කරා මට කතා කරනකොට දෙවියන් වහන්සේ වචනේ උගන්වන්න කියලා මට බෑ වචනේ උගන්වන්න බයිබලේ පෙරලනවා තමයි හැබැයි උන්වහන්සේ මට විතරව උතර මගේ හැකියාව නෙමෙයි උතර එයාගේ හැකියාව අපිව සමහර වෙලාවට මම වට කියන සමහර දේවල් අපිට කරන්න කියනවා දෙවියන් වහන්සේ මෙන්න මෙහෙම මේක විශේෂම සේවය තුල යම් කිසි විදිහක ආකාරයක සේවයක් කරන කෙනෙක් නම් මේක හොඳට අහද මේක හොඳට මතක තියාගන්න සමහර විට දෙවියන් වහන්සේ අපිට සේවය තුල කරන්න කියලා සමහර දේවල් කියනවා අපි පොඩ්ඩක්වත් කැමති නැහැ මමවත් එහෙම තමයි කැමති නැහැ ඒ මොකද මට තියෙනවා අත්දැකීම් සමහර වෙලාවට මට තියෙනවා සමහර ගැටීම් මම කැමති නැහැ එතනට යන්න මං කැමති නෑ ඒ ආත්මික තලයේ ස්ථානෙට යන මම දැන් අනේ නිදහස් වෙලා හොඳින් ඉන්න මට ඕනේ මේ කම්ෆර්ටබල් ජීවිතය ගත කරන්න හැබැයි දෙනස් මොකද මම කරන්නේ ඔයාව ආපහු ඒ තත්වයට යවනවා සමහර දේවල් වගේ නිදහස් කරන පිණිස සමහර දේවල් වගේ තියෙන බැඳීම් කඩන පිණිස සමහර වගේ ආකල්ප වෙනස් කරන පිණිස ඔයා සේවය ඔයාගෙන් දෙවියන් වහන්සේ සේවය අරගන්න ගමන්ම නැත්නම් ඔයා දෙවියන් වහන්සේට සේවය කරන ගමන්ම දෙවියන් වහන්සේ ඔයාව අරගෙන මෝල් කරනවා හදන ඒ සේවය කරන ගමන් අපිව හදන මම සේවය කරන ගමන් උනසේ මාව හදන අපි ඔක්කොම මේ ජර්නි එක තාම අවසන් කරලා නැහැ අපි ජර්නි එකේ තාම යන ගමන් අපි යන ගමන් අනිත්‍යවත් හදාගන්න අනිත්‍යවත් අරගෙන ඒකයි වෙන්නේ ප්‍රදේනස අපි යන ගමන් අපිවත් හදන මාව හදන මාව කඩනවා මාව හදන
තවත්ම හැදෙන. අපි කවදර අපි සම්පූර්ණත්වයට එයි. ඒක දෙවියන්වහන්සේ තීරණය කරයි. ඒ තීරණය කරාම උන්වහන්සේ අපිව සේවයේ ඉවර නම් අපි අරගෙන නැත්නම් තව සේවය දෙනවා නම් පාවිච්චි කරයි. ඒක යාගේ තීරණය. මොකද අපිව අපිට අයිති නෑ. අපිව මිලදී ආරම්භ කරා. යේසුස් උන්වහන්සේගේ ලේවල. ඒ ලේවල බලය අදටත් වළංගුයි. ඒ ලේවල බලය මේ ලෝකේ කිසිම බලයකට වඩා වැඩි අධිකව තිබෙනවා. බලවත් තිබෙනවා. එනිසා මගේ ආදරණීය සහෝදර සහෝදරි අද දවසේ ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ වට කතා කරන දෙයට වා හොඳින් ඔහුම කන් දෙන්න ආත්ම කතාන් වල උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් අමෙන් හොඳයි මම කැමති මෙතන ඉඳගෙන ඔබලා වෙනුවෙන් යාඥා කරා අපි වෙනුවෙන් යාඥා කරා අපි යාඥා කළා ස්වාමින් වහන්සේගේ නාම ඉල්ලමු ස්වාමීන් අපිට මඟ පෙන්නන්න ස්වාමිනිය ඔබ වහන්සේට සුතුවන් කරන මේ දින කාලය නිසා ස්වාමිනිය ඔබ වහන්සේගේ මැවිල්ල ඉතාම අලංකාරයි ස්වාමී මේ සියල්ල ඔබ වහන්සේ අපිට දුන්නේ අපිට මේ දේ විඳින පිණිසයි යෝපියනනි මේ ලංකා දේශයේ සුන්දරත්වයේ මේ සුන්දර ස්වභාවය ඔබ වහන්සේ ඇති කරලා අපිට ස්වාමිනිය දවස මෙතනට ගෙනල්ලා ඔබ වහන්සේ අපිට දුන්න කරුණාව නිසා සුතුවන්ත වෙනවා ඒ වගේම ස්වාමිනිය ඔබ වහන්සේ අපේ ජීවිතවලින් බලාපොරොත්තු වෙන ඒ ඔබ වහන්සේගේ කැමැත් ඔබ වහන්සේට ප්‍රසන්න වූ යාගයක් වෙන ස්වාමී ඔබ වහන්සේ අපි එක්කිනෙකට මඟ පෙන්වන්න කියලා අපි ඉල්ලන ස්වාමිනී ශුද්ධාත්මයන්නි අපි එක්කිනෙකන තුල වාසය කරමින් අපිට කතා කරන්න අපිට උගන්වන්න අපේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් අපිට කියලා දෙන්න අපිට මඟ පෙන්වන්න ඔබ වහන්සේම අපේ එඬේරා ලෙස අපේ ආත්මයේ එඬේරා ලෙස අපිව ඉදිරියට රැගෙන යන්න ස්වාමිනී ඔබ වහන්සේට අපගේ ජීවිතවල අපගේ ශරීරවල ගෞරවය ලැබෙන පිණිස ඔබ වහන්සේ ඉදිරියේ ශුද්ධ වූ ප්‍රසන්න වූ ජීවමාන යාගයක් වෙන්න අපිට උගන්වන්න මගපෙන්වන්න මේ සියලු දෙනා ඔබ වහන්සේගේ ශුද්ධ වූ දායකට මම බාරයි ස්වාමිනී ඔබ වහන්සේ මේ හැම කෙනෙකුටම මගපෙන්වන්න කියලා අපි ඉල්ලනවා ඔබ වහන්සේගේ නාමය මේ ජීවිතවලින් ගෞරවය ලබන පිණිස අන් අය ඉදිරියේ අන්ධකාරය විසින සෙනග ඉදිරියේ ආලෝකයක් වෙන පිණිසත් අන් අය ඉදිරියේ ඔබ වහන්සේගේ නාමයට ගෞරවය ලැබෙන පිණිසත් ඔබ වහන්සේ මේ ජීවිතයම පාවිච්චි කරන්න පරිවර්තනය කරන්න සිරු ගෞරවයමයි ස්වාමිනී අපි ඔබ වහන්සේ යේසුස් වහන්සේගේ හොඳයි අපිට ඒක තුන සිරු දෙනාට අපි සුතුබන්ත වෙනවා අපි ලබන සතිය ඔයගොල්ලොත් එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා එතකම් සියලු දෙනාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය අධිකව ලැබේවා